ඊළඟට මම යනවා අවකලනයේ භාවිත වලට. හරි මේකත් ඇත්තරම හරිම ලේසි ප්‍රශ්නයක්. මොකද මම ලේසි කියලා කියන්නේ මේ ගානත් හදන විදිහ අපි දන්නවා. ඒ වගේම 21 ක පේපරේ 7 වෙනි ප්‍රශ්නයක් දෙනවානේ. ඔය ගානත් හදන ක්‍රමවේද අපි දන්නවා. හරිද? ඒකෙදි යාලා ගාන අනුව පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරනවා එච්චරයි. ඒ වෙනස හඳුනා ගැනීම විතරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඉලිප්සයක් තියෙනවා. හරිද? ඉලිප්සයක් මත ලක්ෂයක් තියෙනවා 5යි cos theta 3යි sin theta කොහොමද කියලා. අභිලම්බ රේඛාවේ සමීකරණය මෙන්න මේ යගේ බව පෙන්වනවා. හරිද? අභිලම්බේ සමීකරණ හැන් තියෙනවා. ඊට පස්සේ ඉහත ඉලිප්සයට ඉලිප්සයට එය මත තියෙන මෙන්න මේ ලක්ෂයේදී අඳින අභිලම්බ රේඛාව y රේඛාවේ y අත්තක් ඛණ්ඩය. ඒ කියන්නේ මේ රේඛාව y අක්ෂය කපන තැන. එවන රේඛාවේ සමීකරණ හොයාගත්තම අපිට අන්තක් ඛණ්ඩ වෙනේ මහ දෙයක් නෙමෙයි. හරිද? ඔහොම දෙයක් තියෙනවා. හරි. මට පොඩ්ඩක් කියන්න මේ අපි දැන් මොඩල් පේපර් එක කරන්නේ. මොඩල් පේපර් එකේ ඔය වගේ ගාණක් තිබුණා නේද? මේදී මේ වගේ පොඩ්ඩක් ලං යන සිද්ධිය කියලා බලන්න. 4 cos theta 3 sin theta x වර්ග වෙදීම 16 y වර්ග වෙදීම 9. ඉලිප්සයක් මත මේ තියෙන. හරිද? ස්පර්ශකයේ සමීකරණය තිබුණේ මේක ඉල්ලන්නේ අභිලම්බේ සමීකරණ. අභිලම්බේ සමීකරණ ඉල්ලන්නේ. හරි 25 9 පොඩ්ඩක් ඉලක්කම් චුට්ටක් චුට්ටක් එහා මෙහා කරලා තියනවා. හැබැයි අරගම තමයි. ඊට පස්සේ PHD අඳුන ලබන අභිලම්බය මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යන පරිදි තීටාහි අගේ හොයන්න තියෙනවා. හරිද? ඒ වගේ පොඩි සරල ප්‍රශ්නයක් අපිට අන්තිමට අහන්න තියෙනවා. එන මේක සම්බන්ධ වෙන්නේ මේ සම්බන්ධතාවය එන්නේ මොඩල් පේපරත් එක්ක. එනද අපි 2019 ප්‍රශ්නේ පොඩ්ඩක් බලුවොත් 19 ත් ඔය ටයිප් එකම වගේ තමයි. මේ x දීලා තියෙනවා y දීලා තියෙනවා ටික අර පාරාමීටර්ස් දැන් දීලා තියෙන්නේ. ඊට පස්සේ ලක්ෂයක් දීදෙන මෙන්න මේ ලක්ෂයේදී අභිලම්බේ රේඛාව තමයි අපෙන් අහන්නේ. හරි ඊට පස්සේ ආපහු තව පොඩි ප්‍රශ්නයක් අන්තිමේදී අහලා තියෙනවා. 18 බලමු. 17ෙත් ඒ ටයිප් එක වගේ තමයි නේ. x දීලා තියෙනවා y දීලා තියෙනවා. dy / dx හොයන්න කියලා තියෙනවා අපිට. ඊට පස්සේ t සමාන t අගයක් දීලා අනුක්‍රමණය හොයන්න තියෙනවා. ඒතර 18 නම් හරි ලේසි. දැන් ඔයාලා 18 හදන්න ඇති. 18 නම් මාර ලේසි. ඊට සාපේක්ෂව 19 අමාරුයි. හැබැයි 19 හදලා මොඩල් පේපරේ කරලා ගිය ළමෙක්ට විශ්ව ජීවිතේට හදන්න බැරි නෑ. අනිවාර්යෙන් කරතේ. එහෙනම් දැන් ඔයාලට මම මොඩල් පේපර් එක සම්පූර්ණයෙන්ම කතා කරලා තියෙනවා. හරිද? දැන් 2019 කොහොමත් ඔයාලා කරලා දෙන්නේ නැත්නම් ඔයා මුලින්ම පන්තිය දාන 19 කොහොමත් ඔයාලට කෙරලා තියෙනවා. 18 19 ඔක්කොම කරලා තියෙනවා. හරිද? අදස් 19 වලට ෂුවර් නැත්නම් මොන හරි ප්‍රශ්න දෙනවා නම් මගේ විවරණයක් තියෙනවා 2019 පේපර් එක ගැන. ඉතින් ඒක බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මම 20 කතා කරනවා පන්තියේ. ඉතින් බලන්න. ඔයාට කිසිම විදිහක පේපර් එක අමාරු වෙන්න බෑ. අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. එහෙනම් හරි අපි නම් වෙන ශ්‍රිතය ඉලිප්සය ලක්ෂයක් තියෙනවා අභිලම්බේ සමීකරණ ඉල්ලන්න. එතකොට ලක්ෂයක් දන්නවනම් රේඛාව ලියන්න පුළුවන්. හැබැයි අනුක්‍රමනේ අපිට ඕන. ඉතින් මේ අවකලනයේ භාවිතා වෙන්න නොතින්ට මේ ඉලිප්සේ මෙන්න මේ ලක්ෂයේදී මට පුළුවන් අවකලනයේ භාවිතා කරලා එයාගේ අනුක්‍රමනේ හොයන්න. හැබැයි ඒ අනුක්‍රමනේ නෙමෙයි අභිලම්බේට ඕන. අභිලම්බේ කියන්නේ යට ලම්බක රේඛාව. ඉතින් කිසියම් රේඛාවක අනුක්‍රමනේ දන්නවනම් ඊට ලම්බක රේඛාවක අනුක්‍රමයත් අපි හොයන්න ගන්නවා. එන අපිට ලොකු එක අමාරු දෙයක් නෙමෙයි. එහෙනම් එතනින් අනුක්‍රමණය හොයාගෙන අපි මෙන්න මේ සමීකරණය අරගමු. අභිලම්බේ සමීකරණය. ඊට පස්සේ අපි හිතමු අර ඉලිප්සයේ මේ ලක්ෂයක් කියලා ඒ වැඩේ. ලක්ෂය දුන්නා 5 cos theta 3 sin theta නේ. මම වැඩි නෑ කියන්නේ. y සමානයි
එක්ස් වර්ග බෙදීම 25 ධන වයි වර්ග බෙදීම 9. එහෙම නේද? තියලා තිබුණා. අනේ සර්. එකනේ මේ පැත්ත එක තියෙන. සමාන එක. එක්ස් වර්ග බෙදීම 25 ධන වයි වර්ග බෙදීම 9 සමාන එක. හරි. ඉතින් පී ලක්ෂණී. දැන් අපේ ටාගට් එක මොකද්ද? මෙයාව අවකලනය කිරීම. හරිද? අනිවාර්යෙන්මවත් මොන ගාණ දුන්නත් අවකලනය භාවිතෙන් මේ සිතේ අවකලනය කරමු. ලකුණු තියෙනවා. මෙයා අවකලනය කරමු. 2.25 කියන කොහොමත් නියත. එහෙනම් 2x25 ධන 1 9 2y y අවකලනය කරමු. හරිද? මේ 2y ආවේ බලයක අවකලනය. බලයක් අවකලනය කරාම 2y. ඊට පස්සේ y අවකලනය කරන්න ඕන. x විශේෂයෙන් අවකලනය කරද්දී මට y අවකලනය කරන්න බෑ. ඒ නිසාම dy/dx කියලා ලියලා තියෙනවා. හරිනේ? අවකලනය. හොඳට බලාගන්න මේ දේවල් මාර වටිනවා. ඉතින් දෙකට දෙක කපලා dy/dx අපි උක්ත කරමු. මෙයාම අනිත් පැත්ත අරන් කියලා ඍණ දෙකට දෙක කැපෙනවා. නමය මෙහෙට අරන් ගියාම දින 9යි. දින 9යි x බෙදීම 25යි y. හරි නේද? මෙයා මෙහෙට අරන් ගියා දෙකට දෙක කැපුණා. ඍණ 9 මෙහෙට දැම්මා. ඊට පස්සේ 25 පල්ලෙහා තියෙනවා. හරි. එහෙනම් dy/dx හරි. හැබැයි මට ඕන dy/dx මේ ලක්ෂණය. dy/dx p ලක්ෂයේදී p වලදී ඕන එහෙනම් p වලගෙන් ආදේශ කරමු. හරිද? එතන ඍණ 9 බෙදීම 25 x කියන්නේ 5යි cos θ y කියන්නේ 3යි sin θ. ඒ පදත් දිවලින් කැපෙන්න. කැපුණාට පස්සේ යට 5යි උඩ 3යි. 3 බෙදීම 5යි cot θ කියලා එන්නේ. හරිද? ඍණ 3 බෙදීම 5යි cot θ. අර cot විදියට ලියන්න පුළුවන් sin බෙදීම cos කියන්න පුළුවන් අවුලක් නැහැ ඒක. මොකද අර රේඛාවේ සමීකරණය හොයදි අපිට ඕක ඕන වෙනවා. මේ තියෙන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය. ස්පර්ශකයේ අනුක්‍රමණය. ඒතර අභිලම්බේ අනුක්‍රමණය. අභිලම්බේ අනුක්‍රමණය මට හොයන්න පුළුවන්. මෙයාව ඍණෙන් ගුණ කරලා උඩයට මාරු කරන්න. ඍණෙන් ගුණ කරන්නේ උඩයට මාරු කරන්න. හරිද? අපි වෙන මෙයාව ගමු. ඍණ ගුණ කරා උඩයට මාරු කරාම sin උඩට cos යටට. හරිද? ඊට ඍණ අයින් වෙනවා. 5 උඩට එනවා. 5යි 5 බෙදීම 3යි tan θ. අපි දැන් tan θ කියලා ලියමු. අද එමෙතන sin බෙදීම cos කියලා ලියන්න පුළුවන්. අවුලක් නැහැ. කැමති විදියට. හරිද? හරි. ඔන්න අභිලම්බය අනුක්‍රමණය හරි. ඊට ලක්ෂයක් හරි අනුක්‍රමණය හරි එන රේඛාව ලියමු. අභිලම්බය මේක ටිකක් සුළු කරන් තියෙනවා. y y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස සමානයි. ඔක්කොම sin cos වලින් නේද තිබුණේ. ඒ නිසා මම sin cos එක මෙයා කන්වර්ට් කරගන්නවා. මෙහෙම 3y cos θ ඍණ 3y sin θ cos θ සමානයි. මෙයා වැඩි කරාම 5x sin θ ඍණ පසරපා 25 sin θ cos θ. මෙයාව මෙහෙට ගමු. මෙයා මේ පැතර ගමු. 5x sin θ ඍණ 3y cos θ. මෙයා මෙහෙට අරන් ගියාම 25 ධන වෙනවා. 22 sin θ cos θ. සොරි මට වැරදිලා. 3 + 3 = 9. සොරි මට වැරදිලා. 3 + 3 මම අරන් තියෙන 3 කියලා සර්. මට වැරදිලා 9 නමයි. එතන 9. එතකොට 22 නෙමෙයි 16. සොරි. අපිට කියන ඉහත ඉලිප්සයට එය මත තියෙන මෙන්න මේ ලක්ෂයේදී. දැන් බලන්න ඕන මොකක්ද ඔය ලක්ෂය? එකෙන් එතෙන්ද අපි තීරණය කරන්න ඕන මේ ගානේ
ටීටට කිසියම් මගයක් ආදේශ වෙලාන ගිහින් තියෙන්නේ. මේ ගානේ ටීට කියලා ඇත්තම අර ලක්ෂය දෙන්න හේතුව තමයි ටීටව හඳුනා ගන්න. ටීට කියදි කියලා තෝරා බේරා ගන්න. ඒක තමයි මෙතන කාරණාව. එතකොට බඩ බලන පහ බෙදීම දෙකයි තුනයි මූල තුන බෙදීම දෙකයි. දැන් එතකොට ඔයාගේ ඔළුව මාර විදිහට අර වගුවේ දුන්නු අගයන් ටික වැඩ කරනවා. දැන් බලන්න මෙතන ඉහත ඉලිප්සෙන් මත කියලා ලක්ෂයක් දීලා තියෙනවානේ. ඔය ලක්ෂය බලන පහ කියන්නේ මෙතන තියෙන පහම තමයි. එතකොට පහ බෙදීම දෙකක් ගුණේ කොහොමද? භාගයෙන් ගුණ වෙලා. කියන්නේ cos theta භාගයක් වෙනවා. එතකොට තුනේ ඉලක්කම එහෙම මෙතන තියෙනවා. තව මූල තුන බෙදීම දෙකකින් වැඩි වෙලා. දැන් ඔය හිතන්න මූල තුන බෙදීම දෙකක් කොහොමද මෙතෙන් තියෙන්නේ? ඒ කියන්නේ sin theta මූල තුන බෙදීම දෙක වෙලා. හරි. එහෙනම් දැන් ඔයාලට හොඳට හිතන්න පුළුවන් කම ඒ කියන්නේ හොඳට හිතන්න ඕනවා කොහොමද ඔය දෙන්නේ. ඉතින් ඒක නිකම් වාගලුවට දැන් එන්න ඕන. ඒ තමයි මම අර ත්‍රිකෝණමිතිය වල වගුවක් දීලා තියෙනවා. ඉතින් මේ වගුවේ හැටියට දකින්නකොට මාට ටීට කියද කියලා කියන්න පුළුවන්. හරිනේ? නම් මේ ලක්ෂයේ හැටියට දුන්න ලක්ෂයේ හැටියට මට ටීට නිකම්ම කියත හැක් කවුද කියලා. හරිද? එතකොට පහ බෙදීම දෙකකම තුනයි මූල තුන බෙදීම දෙක කියන ලක්ෂය අනුව එක දිහා බලලා මට කිව්වා මෙහි තීටා සමානයි පයි බෙදීම තුනක් දෙක. හරිනේ? මේක cos තීටා භාගයක් වෙන්න ඕන sin තීටා මූල තුන බෙදීම දෙකක් වෙනවා. ඉතින් මේ වැඩේ වෙන්නේ පයි බෙදීම තුන විතරයි. දැන් තීටා කියන්නේ පයි බෙදීම තුන. හරිද? තීටා පයි බෙදීම තුන නම් හරිද? මට මේ අනුක්‍රමනේ මේ ලියාගත් අනුක්‍රමනේ ලියන්න පුළුවන්. දැන් අනුක්‍රමනේ ලියන්න පුළුවන් මේ විදියට. sin theta කියන්නේ මූල තුන බෙදීම දෙකයි. 5යි මූල තුන බෙදීම sorry. 5යි මූල තුන බෙදීම 2යි x. වෙන cos කියන්නේ භාගය. එහෙනම් 3යි බෙදීම 2යි y. සමාන 16යි. භාගයේ වැඩි කිරීම මූල තුන බෙදීම දෙක. හරි. එතකොට අපිට පුළුවන් මෙහෙම කරන්න. දෙකෙන් වැඩි කරගමුනේ. ඔක්කොම දෙකෙන් වැඩි කරගත්තොතින් මෙතනත් සුළු වෙලා අපිට එනවා 5යි මූල 3යි x ඍණ 3යි y සමානයි මෙතන දෙකට දෙක කැපිලා 16ට මෙයා සුළු වෙලා 8යි මූල 3යි කියලා. හරිනේ? අපි ඒතර පුංචි කාලේ පොඩි කාලේ අපි මේ සමීකරණ ලියුවෙන්නේ මෙහෙමනේ y ව උක්ත කරන ලියුවේ. දැන් y ව මේ පැත්තට අරගෙන තුනෙන් බෙදුවොතින් y සමානයි 5 බෙදීම මූල 3යි x ඍණ 8 බෙදීම මූල 3යි කියලා ලැබෙනවා. හරි නේද? y ව මෙහෙට දැම්ම මේ යගේ මෙහෙට ගත්තා. එතකොට බලන්න පද ටික ඊට පස්සේ තුනෙන් බෙදුවා මං. හරි? තුනෙන් බෙදුවා. එතකොට 5 බෙදීම මූල 3යි x ඍණ 8 බෙදීම මූල 3යි කියලා ලැබෙනවා. හරි. එතකොට ඕ ලෙවල් ගණිතය හරිද? ඕ ලෙවල් කාලේ අපි දන්නවා මේ තියෙන්නේ අනුක්‍රමණය මේ තියෙන්නේ අන්තක්ඛණ්ඩය. හරි. අපෙන් ඉල්ලුවේ අන්තක්ඛණ්ඩය අගය. හරිද? දැන් ලස්සනට ඇවිල්ලා තියෙනනේ අන්තක්ඛණ්ඩය අගය. හරි. ඒ වගේම තමයි මේ ගානෙත් මේ තව අපිට පුළුවන් හදන්න විදිහක් ඒ තමයි මේ මම හැදුවේ ශ්‍රිතය එහෙම්මම අවකලනය කළානේ. හරි. ඒ වගේම අපිට පුළුවන් සෝරි x අගය සහ y අගය x මෙයා විදිහටත් y මෙයා විදිහටත් අරගෙන අවකලනය කරලා හදන්න. ඒතවලක් නෑ. හරි. ඒකෙදි ලකුණු ලැබෙද්දි ලකුණු බැලුවකින් ලකුණු වලදී අපිට ඔව් මම මෙතන මැකුවනේ dy by dx හොයනවනේ අපි. ඔය dy by dx හොයන වැඩේට ලකුණු 10ක් තියෙනවා. ඒ වගේම අභිලම්බේ මේ අනුක්‍රමණය අභිලම්බේ මෙන්න මේ අනුක්‍රමණය ලියනවට ලියා ගන්න ලකුණු 5ක්
ලැබෙනවා. එතකොට ලකුණු 15යි. දැන් අභිලම්භයේ සමීකරණයට 5යි. මේ වැඩේට 5යි. හරිද? ප්‍රශ්නයක් හදනවා අපි ගත්ත ඉක්වේෂන් එකේ ඩේටා සබ්ස්ටිට්යූට් කරන්න නැතුව අලුතෙන් y සමාන mx දන්න c දාලා හදන්න පුළුවන්ද කියලා. එහෙම කරන්නේ ඇයි අපි? අපි සාමාන්‍යයෙන් මේ ලබාගත් එකෙන් දැන් මම කලින් කිව්වේ මෙතනින් ගොඩ යන්න බලන්න. ඇයි අපි ආපහු අලුතින් y සමාන mx දන්න c කෙනෙක් හදන්නේ? ඇයි එහෙම කරන්නේ? මෙතනින් අපිට ගොඩ යන්න පාත් එකක් තියෙද්දි ඇයි අමුතුවෙන් අපි එහෙම කරන්නේ? කරාට වැරදි නෑ. වාට එහෙම කරත් මෙන්න ලක්ෂ්‍ය, ඊට පස්සේ වාට ආපහු මේක ආදේශ කරලා අනුක්‍රමණය හොයා ගන්න වෙනවා. හරිද? එතනනුත් යන්න පුළුවන්, බැරි නෑ. හැබැයි මං හිතන්නේ ඉතින් මේක ලබා ගනිපු එකේ වාට ආපෝසරයක් කරන්න වෙන මේ වැඩ දෙක තමයි. මේකම ආයි කරන්න නෑ. මේකම මෙහෙම ලියන්න ඕන, සුළු කරන්න ඕන, මෙතෙන්ට එන්න ඕන. ඊට පස්සේ මේ මං කරා වගේම වයිව තනි කරගන්න ඕන. වාට මේ වැඩ පිළිවෙල එහෙම කරන්න වෙනවා. ඉතින් මේ අපරාධන ආපෝසරයක් මේ දේවල්ම නැවත ලියන්න. මේ ලබා ගනිපු අවසාන ප්‍රකාශනයේ ගොඩ යන්න බලන්න. ඒකට අවශ්‍ය කරන පුංචි දෙයයි t ටවස් හොයා ගැනීම පමණයි. t ටව පොඩ්ඩක් මහන්සිලා හොයන්න ඉතරයි.